අයිබෝවන් ප්‍රාර්ථනා කරනවා අදත් ඔබට සුබම සුබ දවසක්. ඔබ දන්නවා අවුරුදු 2500කට වඩා වැඩි කාලයක් ගත වෙලත් බුදුරජාණන් වහන්සේ විසින් හෙළිකල දර්ශනය හිම නැතම් බෞද්ධ දර්ශනය ඉතාම ප්‍රායෝගික සත්‍යවාදී දර්ශනයක් විතර බොහෝ දෙනෙක් පිළිගන්නවා. මේ පිළිගැනීමත් එක්ක මෑත කාලිනව ලෝකේ ජනප්‍රිය පුද්ගලයන් වගේම ලෝකේම බලවතුන් බුද්ධිමතුන් විදිහට නමක් දරාගෙන ඉන්න බොහෝමයක් දෙනා බුදුරජාණන් වහන්සේගේ මේ දර්ශනය අනුගමනය කිරීමේ රැල්ලට එකතු වෙලා ඉන්නවා. පිරිසක් දහම හරියටම අවබෝධ කරගද්දී තවත් පිරිසක් ලෝකය දිහා බලාගෙන දහම අනුගමනය කරද්දී අපි අද ඉන්ෆෝ අප්තුලින් ඔබට කියන්න යන්නේ බුදුදහම නම් වූ සුවිශේෂී දර්ශනය ගැන අදහස් දක්වපු ලෝකේ බලවතුන් සහ බුද්ධිමතුන් කිහිප දෙනෙක්ගේ බුදුදහම පිළිබඳව තියෙන අව්‍යාජ අවබෝධය ගැන. ඉතින් අපි ඉක්මනින්ම යමු වීඩියෝට. අංකේක ඉන්දියාවේ සුප්‍රසිද්ධ දේශපාලකයෙක් වුණ ජවහල්ලාල් නේරුතුමන්. නේරුතුමන් කියලා තියෙන විදිහට ලොව ශ්‍රේෂ්ඨතම ධර්මයේ විදිහට බුදුදහම හඳුන්වන්න පුළුවන්. බුදුන් වහන්සේගේ සදාතනික වුණ ධර්මය ඉතාම දීර්ඝ කාලයක් තිස්සේ ලෝකයාව සැනසීමට පත් කරන බවත් ඔහු කියලා තියෙනවා. අද වෙනකොට බුදුරජාණන් වහන්සේගේ සාමයේ පණිවිඩය මුළු ලෝකයටම වැඩි වැඩියෙන් අවශ්‍ය වෙලා තියෙනවා කියලාත් ඔහු සඳහන් කරලා තියෙනවා. අංක දෙක සුප්‍රසිද්ධ එඩ්වින් ආනෝල්ඩ්. මොහු කියන විදිහට බුදුදහම සහ නවීන විද්‍යාව අතර ඉතාම සමීප සම්බන්ධතාවයක් තියෙනවා. ඔහු ජීවත් වුණු සමය තුළ තේ බව ඔප්පු වෙමින් පවතිනවා කියලාත් බුදුදහම නැවත නැවත ප්‍රත්‍යක්ෂ වෙනවා කියලාත් එඩ්වින් ආනෝල්ඩ් මහත්මයා කියලා තියෙනවා. අංක තුන සමාජවාදී පියා කාල් මාක්ස්. ඔබ දන්නවද කාල් මාක්ස් කියන්නේ මුල් කාලීනව ආගම් පිටු දෙකපු පුද්ගලෙක්. හැබැයි ඔහු පහුකාලීනව බුදුදහම ගැන තේරුම් අරගෙන බුදුදහම ගැන කියලා තියෙන විදිහට අනාගත ලෝකයේදී විද්‍යාවට සහ ඒ අවශ්‍යතාවයන්ට ගැළපෙන දර්ශනයක් වෙනවා නම් එසේ වන්නේ බුද්ධ දර්ශනය පමණක් බව. අංක 4 ලොව ප්‍රකට ලේඛකයෙක්ව සිටි චාල්ස් ගෝනම්. ඔහු තම සම්භාව්‍ය වදන් කිහිපයක් බුද්ධ දර්ශනය ගැන කියලා තියෙනවා. ආගම කියන මාතාව පෝෂණය කළ නිරන්තරයෙන්ම සත්‍ය වන පෙරදිග බුදුදහම කියන සංකල්පය ලෝකයට දායාද වෙලා තියෙනවා. ඒ පිළිබඳව මිනිසා දැනගත්දා සිටම අනිත් කිසිම ආගමකට දහමකට වඩා අධ්‍යාත්මයේ පවිත්‍රතාවය වගේම ගැඹුරු දාර්ශනික කරුණු මේ සියල්ලම හෙළිකිරීම තුළින් මිනිසාගේ ජීවිතය ආලෝකමත් මාර්ගයකට යොමු කළා කියලා ඉහු සඳහන් කරන්නේ. අංක 5 බර්ට්නල් රසල්. ඉතිහාසයේ බිහිවන ශ්‍රේෂ්ඨ ආගම් අතරේ තමන් බුදුදහමට වැඩි කැමැත්තක් වැඩි නැඹුරුවක් දක්වනවා කියලා තමයි මේ විද්වතා කියන්නේ. ඒකට හේතුව තමයි බුද්ධ දර්ශනය තුළ හිංසනය සහ පීඩනය පිළිබඳව අල්ප මාත්‍රයක හෝ සඳහනක් නොමැතිවීම. අංක 6 20 ශතවර්ෂයේ මහා බුද්ධිමතා ඇල්බර්ට් අයින්ස්ටයින්. ඔහු බුද්ධදහම පිළිබඳව කරලා තියෙන ප්‍රකාශය ඉතාම වැදගත්. ඔහුට අනුව අනාගතයේදී යම්කිසි ආගමක් පවතින්නේ නම් ඒ විශ්වීය ආගමක් විය යුතුයි. දේව ධර්මයේ වගේ සිද්ධාන්ත මගහැරලා සියලු ධර්මයන් ඉක්මවා ගිය දර්ශනයක් පමණක් අනාගත ලෝකයේ ඉතිරි වෙන බව. කෙටියෙන්ම කිව්වොත් දෙවියන් ඉක්මවා ගිය දර්ශනයක් ලෝකයට අවශ්‍ය බවයි ඔහු කියලා දෙන්නේ. ඒ වගේම ස්වභාවික සහ අධ්‍යාත්මික හැඟීම් මත පදනම් වන සියලුම දේවල් ඒ ශාස්ත්‍රෝරයාගේ අත්දැකීම් මත පදනම් වුණ අර්ථවත් ඉගැන්වීම් විය යුතු බවත් බුදුදහම සතුව එම ගුණය ඇති බවත් ඇල්බර්ට් අයින්ස්ටයින් ප්‍රකාශ කරලා තියෙනවා. බුදුදහම ලෝකයේ සියලුම අංශයන්ට ඉතාම හොඳ පිළිතුරු සපයන බවත් ඇල්බර්ට් අයින්ස්ටයින් මහත්මයා ඉතාම පැහැදිලිව කියලා තියෙනවා. ඔබ දකින්න ඇති ලෝකයේ එතෙක් මෙතෙක් බිහිවන විශිෂ්ටයින් බුද්ධිමතුන් වගේම කලාකරුවන් බොහෝමයක් දෙනා බුදුදහම පිළිබඳව හරියාකාර අවබෝධයකින් යුතුව අතිශයෝක්තියකින් අවතක්සේරුවකින් තොරව ඉතාම හොඳ පැහැදිලි කිරීම සහ ඉතාම හොඳ නිගමනයන්ට ඇවිල්ලා තියෙනවා. හැබැයි කල්පනා කරන්න බුදුදහම පිළිබඳව හරියාකාරයෙන්ම අවබෝධයකින්ද අපි දහම අනුගමනය කරන්න කියලා. කල්පනා කරන්න බුදුදහමේ එන අවිහිංසාවාදය බුදුදහමේ එන සංහිඳියාව අවම වශයෙන් බුදුදහමේ එන පන්සිල් පද පහ අපි නිවැරදිව පිළිපදිනවද කියලා. ප්‍රායෝගිකව හිතලා බලන්න අපිට යන්න කෙනෙක් මඟක් පෙන්වනවා නම් අපි ආ යුතු තැනට යා යුත්තේ ඒ මඟ ගෙවාගෙන නම් ඒ මාර්ගයේ පහසු උනත් දුෂ්කර උනත් අපි ඒ මඟ යා යුතුමයි. මාර්ගයේ කෙටි කරන්නට මාර්ගයේ මඟ හැර යන්නට කිසිම අවස්ථාවක් නැහැ. කෙටියෙන්ම කිව්වොත් කන්දක් නැගින අවස්ථාවක හොඳම දර්ශනය දකින්න පුළුවන් වෙන්නේ අසීර්ම මාර්ග ඔස්සේ කන්ද ඉහළටම නැග්ගොතින් පමණයි. ඒ මතක කිරීමත් එක්ක අපි අදට ඔබෙන් සමු ගන්නවා. ඔබට සුබම සුබ දවසක්. ගෑස් කාන්දුවීමක් සඳහා පරීක්ෂා කරන විට සීල් එක කඩන්නට පෙර සබන් වතුර ස්ප්‍රේ කරන්න. තවද නිවසේදී ගෑස් ලිබේ නොබ් එක ඔෆ් කර රෙගියුලේටරේ හොඳින් සවි කර ඔන්න කේද තිබිය යුතුයි. දැන් රෙගියුලේටරේට සහ හෝස් බටයට සබන් වතුර හොඳින් ස්ප්‍රේ කරන්න. ලීක් නැති බව හඳුනා ගන්න. අපි දැනුවත් වෙමු.